මම මේ පේපර් එකට ලකුණු වෙන්නේ කොහොමද කියන එක චුට්ටක් පැහැදිලි කරලා දෙන්න. ඔයාට ඕ ලෙවල් විද්‍යාව පේපර් දෙකක් හම්බ වෙනවා. මේ දෙකටම උත්තර ලියලා තමයි ඔයා ලකුණු 100ක් ලබා ගන්න ඕන. මේ පේපර් දෙකට උත්තර ලිව්වට පස්සේ තමයි ඔයාට ලකුණු 100ක් දෙන්නේ. ඔක්කොම ප්‍රශ්න ටික හරිනම්. හරි. එතකොට ඔයා දන්නවා විද්‍යාව පළවෙනි පත්‍රයේ තියෙනවා විද්‍යාව දෙවෙනි පත්‍රයේ තියෙනවා. විද්‍යාව පළවෙනි පත්‍රයට ඔයාට හම්බ වෙන්නේ කාලය පැයයි. විද්‍යාව දෙවෙනි පත්‍රයට ඔයාට හම්බ වෙනවා කාලය පැය 3ක්. එතකොට මේ ගේම් එක පැය 4ක. පැය 4ක් තිස්සේ උත්තර ලියලා තමයි මේ විද්‍යා ලකුණ ඔයා ලබා ගත යුතු වෙන්නේ. අපි මුලින්ම සාකච්ඡා කරමු පළවෙනි පත්‍රය ගැන. වදන්නෝ විද්‍යාව පළවෙනි පත්‍රයේ ප්‍රශ්න 40ක් හම්බ වෙනවා. එහිදී ප්‍රශ්න 40ට ඉරි ගහන්න තියෙන්නේ අපේ භාෂාවෙන් කිව්වොත් ඉරි ගහන්න තියෙන්නේ. ඔයාට නම් තියෙන්නේ කතිර දාන්න. අපි සාමාන්‍යයෙන් කියන්නේ ඉරි ගහන ප්‍රශ්න 4ක් කියලානේ. MCQ. තෝරා ගැනීම. ප්‍රශ්න 40ක් තමයි තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 40 ගොඩ නැගින්නේ පුතේ මෙන්න මෙහෙම. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව කියන කොටස් තුනෙන්ම මේ ප්‍රශ්න 40 නිම වෙනවා. විද්‍යාවට භෞතික විද්‍යාවට රසායන විද්‍යාවට සමානව බෙදෙන විදිහට තමයි මේ ප්‍රශ්න 40 ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ ප්‍රශ්න 40න් පළවෙනි ප්‍රශ්න 10. දැන් මේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්න 10. හරි. දැන් 2016 නම් මේ ඒක බීජ පත්‍රී ශාක කියන තැනට එනකම්. හෙනම ලේසි. හරි. හෙනම ලේසි. කෙලින්ම ගෙඩි පිටින් උත්තරෙන්නේ. ඒ කියන්නේ දැන් ඔන්න බලන්න පළවෙනි ප්‍රශ්නේ මේ දෛශික රාශියක් වන්නේ. ඒතර මෙතන ආයේ තර්ක මොනවත් නැහැ. කෙලින්ම මේ හතරෙන් දෛශික රාශිය මොකද්ද? එච්චර. ඊළඟට දැන් මේ හතරවෙනි ප්‍රශ්නේ බලන්න. සුළඟ මගින් ව්‍යාප්ත වීමට අනුවර්තන ඇති බීජයක්. සුළඟින් යන එකක්. හරි. එහෙනම් ඔයා දැන් මුලින්ම තේරුම් ගන්න ඕන පළවෙනි ප්‍රශ්න 10 පට්ටලේසි. ප්‍රශ්නනේ. පට්ටලේසි. හරි. ඊළඟට 11 වෙනි ප්‍රශ්නයේ සිට 20 වෙනි ප්‍රශ්නය දක්වා. චුට්ටක් අමාරුයි. චුට්ටක් අමාරුයි. 21 වෙනි ප්‍රශ්නේ ඉඳලා 30 වෙනි ප්‍රශ්නයට ඊටත් වැඩිය ටිකක් අමාරුයි. 31 වෙනි ප්‍රශ්නේ ඉඳලා 40 වෙනි ප්‍රශ්නය දක්වා. තමයි අමාරුම ප්‍රශ්න 10 තියෙන්නේ. අමාරුම ප්‍රශ්න 10 තියෙන්නේ. හරි. එහිදී අපි සමහර වෙලාවට ගණනය කිරීම අපිට කරන්න සිද්ධ වෙයි. යම් යම් තර්ක ගොඩනගන්න සිද්ධ වෙයි. එතකොට ඔයා මේක ඔළුවේ තියාගන්න. රයිට්. පළවෙනි ප්‍රශ්න 10 කරනකොට මම මේක වරද්ද ගන්න බෑ. මොකද මේක ලේසි. ඊළඟ ප්‍රශ්න 10 චුට්ටක් අමාරුයි. පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. ඊළඟ ප්‍රශ්න 10 තවත් පොඩ්ඩක් කල්පනා කරන්න ඕන. අන්තිම ප්‍රශ්න 10 හොඳටම කල්පනා කරන්න. හරි. එහෙම 10ෙන් 10ට තමයි ගේම ගහන්න ඕන පේපර් එකේ. හරි. පළවෙනි ප්‍රශ්න 10ට අවධානය යොමු කරන්න. ඊළඟ 10, ඊළඟ 10, ඊළඟ 10. එහෙමයි වැඩේ ගොඩ දාගන්නේ. රයිට්. හරි. එතකොට මේ බහුවර්ණ පේපර් එකට ඔයාට හම්බ වෙන්නේ කාලය පැයයි. කාලය පැයයි හම්බ වෙන්නේ. එයින් මේක ගොඩ දාන්න ඕන. එතකොට සමහර ප්‍රශ්න වලට අපිට බැලූ බැලමටම උත්තර එනවා. ඒකේ කතාවක් නැහැ. දැක්ක ගමන් උත්තර එනවා. ඒ කියන්නේ ඒකට තප්පර 10ක්වත් යන්නේ නැහැ සමහර වෙලාවට. ප්‍රශ්නේ කියවගෙන යනකොටම උත්තර එනවා. සමහර ඒවා තියෙනවා 3-4 පාරක් කියුවත් උත්තර එන්නේ නැහැ. උත්තර එන්නේ නැහැ. හරි. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපි වෙනම ලකුණු කරගන්න ඕන. ඒ ප්‍රශ්නේ මෙල්ලි එල්ලි ඉන්නේ නැහැ. දැන් උදාහරණයක් විදියට අපිට දැන් 10 වෙනි ප්‍රශ්නේ බෑ කියන්නකෝ. දැන් මේක කල්පනා කර කර ඉන්නේ නැහැ. එතන පොඩි රවුමක් දාගත්ත ඊළඟ එකට ගියා. ඊට පස්සේ අන්තිමට ඒ ටික ආයෙ බලන්න. අන්තිමට ඒ ටික බලන්න. හරි. කොහමරි කාලය කියන එක අවුලක් නැහැ. පැයක් හොඳටම ඇති. පැයක් හොඳටම ඇති. එතකොට දැන් තාම ඔයා ගියේ නැහැනේ විභාගෙට. එතකොට දැන් ඔයා මොනවද කරන්න ඕන? පේපර් එකට උත්තර ලියනකොට හරියටම වෙලාව අරන් ලියන්න. හරියටම වෙලාව අරන් ලියන්න. කාලේ පැයක් අරගෙන ලියන්න. මම මේ ඕ ලෙවල් පේපර් එක කරන්න කියලා ලියන්න. එහෙම හිතලා ලියන්න. හරි. දැන් අපි ඉස්සරහට පේපර් සාකච්ඡා කරනවානේ. එතකොට ඔයා බහුවන්න පේපර් එකක් අමලනවා. රයිට්. කාලේ පැයයි. රයිට්. හරි. හවස 4 ඉඳලා 5 වෙනකම්. හරි. මොකක් හරි වෙලාවක් දාගන්න. හරි. දොර වහගන්න කාමරේ. රයිට්. වතුර බෝතලයක් ළඟින් තියාගන්න.
හරි රයිට් ඔන්න ඔලෙවල් පේපර් එකකට මම ලියනවා කියලා ලියාගෙන යන්න හරි පැයක් තියෙනවා පැයක් තියෙනවා හරි ඒතර කාලය කළමනාකරණය කරගෙන ඒතර ඔයාටම තේරෙනවා රයිට් හරි මට සාමාන්‍ය මේ වගේ වෙලාවක් තමයි යන්නේ කියන එක ඔයාට තේරෙනවා හරි ඒක අනිවාර්යෙන් කරන්න ඒක අනිවාර්යෙන් කරන්න හරි හරි දැන් පොඩ්ඩක් ලකුණු බලමු දැන් පුතේ පළවෙනි පේපර් එකට ලකුණු හම්බු වෙන්නේ ලකුණු 80ක් හම්බ වෙනවා ලකුණු 80ක් හම්බ වෙනවා පළවෙනි පේපර් එකට කොහොමද 80 හම්බ වෙන්නේ 1ට 2 ගානේ 1ට 2 ගානේ නේ ප්‍රශ්න 40ට ලකුණු 80ක් හම්බ වෙනවා ඔන්න ලකුණු 80යි පළවෙනි පේපර් එකට හරි ඊළඟට මම ඔයාව ගෙනියන්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයට දෙවෙනි ප්‍රශ්න පත්‍රය පුතේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කාලය පැය 3යි දෙවෙනි පේපර් එකේ කාලය පැය 3යි හරි ආය හොඳටම වෙලාව ඇති මේකේ තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න මේ වෙලාව හරි මදි වෙන්නේ නැහැ නිදියගෙන ඉඳලා ඇහැරලා ලියන්න ඇති හරි ආය හොඳට ඇති වෙලාව ඒ ගැන ආය සැකයක් තියාගන්න එපා මේ දෙවෙනි පේපර් එක පුතේ කොටස් දෙකකින් සමන්විතයි A කොටස සහ B කොටස මේ දන්න දේවල් මම ඔයාලට පැහැදිලි කරන්න හරි A කොටස සහ B කොටස කියලා දෙවෙනි පේපර් එක කොටස් දෙකකින් සමන්විතයි පුතේ ඒ කොටස ව්‍යුහගත ප්‍රශ්න හතරකින් සමන්විතයි ව්‍යුහගත ස්ට්‍රක්චර් නේ මේ ව්‍යුහගත ප්‍රශ්න හතරකින් සමන්විතයි මේ හතරටම ඔයා උත්තර ලියන්න ඕන එක ප්‍රශ්නයක් ඔයාට අතහරින්න බෑ මේ හතරටම ඔයා උත්තර ලියන්න ඕන ඒ විතරක් නෙමෙයි මේ දීලා තියෙන ඉඩේ උත්තර ලියන්න ඕන මේ දීලා තියෙන ඉඩේ තමයි උත්තර ලියන්න ඕන මේ උඩ පැත්තට ඊතලයක් දාලා පහළ පැත්තට ඊතලයක් දාලා එහෙම බෑ මේ දීලා තියෙන ඉඩ හොඳටම ප්‍රමාණවත් හොඳටම ප්‍රමාණ හරි එහෙනම් හොඳට තේරුම් ගන්න දෙවෙනි පේපර් එකේ ඒ කොටසේ ප්‍රශ්න හතරට දීලා තියෙන ඉඩේ උත්තර ලියන්න දීලා තියෙන ඉඩේ උත්තර ලියන්න ඕන හරි මේ ප්‍රශ්න හතරට උත්තර ලිවීමෙන් අනතුරුව අපිට හම් වෙනවා B කොටස. B කොටස හම්බ වෙනවා. හරි. B කොටස. B කොටසේ පුතේ වාට තියෙනවා තෝරා ගැනීම. B කොටසේ ප්‍රශ්න පහක් තියෙනවා. රචනා ප්‍රශ්න පහක් තියෙනවා. මේ රචනා ප්‍රශ්න පහේ අපි තුනකට පිළිතුරු සපයන්න ඕන. තුනකට පිළිතුරු සපයන්න ඕන. හරි. මේ රචනා ප්‍රශ්න පහෙන් අපි තුනකට පිළිතුරු සපයන්න ඕන. එතකොට මේ ප්‍රශ්න තුන ඔයා මුලින්ම සටහන් කරගන්න ඕන. එහෙම සටහන් කරගන්න නම් මේ ප්‍රශ්න පහ දිහාම බලන්න ඕන. සර් ඉතින් වෙලා යනවනේ ඒකට. කමක් නැහැ. පැය කාලක් විතර ගන්න ප්‍රශ්න තෝරගන්න. කිසි ගැටලුවක් නැහැ. හරි? ප්‍රශ්න තුන තෝරගන්න පැය කාලක් පාවිච්චි කරන්න. ගැටලුවක් නැහැ. හරි? ගැටලුවක් නැහැ. හරි? ඒ ප්‍රශ්න තුන අපි හිතමු 5යි 8යි 9යි කියලා. එහෙම නැත්නම් 5යි 6යි 8යි කියලා හිතමු. එහෙම තෝරගන්න පුතේ. මේ ප්‍රශ්න තුන තෝරගන්න. දැන් අපි හිතමු 5යි ඊළඟ එක 7යි ඊළඟ එක අපි හිතමු 8යි කියලා. ඒක ළමයි තෝරගත්තේ ඔහොම කියලා හිතන්නකෝ. එතකොට දැන් ගමන පැහැදිලියි නේ? ආරයිට් මං කරන්නේ මේක. මේ මෙන්න මේ තුන. ඉතුරු දෙක දිහා මං බලන්නේවත් නැහැ. නියමයිනේ පුතේ. නේ? නියමයි හරි දැන් ගොඩක් දරුවෝ මොකද්ද කරන්නේ කෙලිම පස්වෙනි ප්‍රශ්නෙම පටන් ගන්න ඒ කරගෙන කරගෙන යනවා ඊට පස්සේ 6 7 8 6යි 7යි 8යි එහෙම නැත්නම් 5යි 6යි 7යි 5 6 7 එහෙම බෑ හරි ඔයා හොඳට මේ ප්‍රශ්න ඔක්කොම බලන්න ඕන දැන් උදාහරණයක් දැන් අපි පස්වෙනි ප්‍රශ්නේ බලමු හරි වැඩිම කොටස් ගානකට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තුන තමයි තෝරගන්න ඕන නම් උඩින් පල්ලෙන් කියවුණු ගාඩ තියෙනවා රයිට් ආ ජීර්ණ පද්ධතිය ආ මේක මට පුළුවන් ආ ලිංගික ප්‍රජන්‍ය ආ ඒ ටික පුළුවන් ආ එහෙනම් මම පහ කරනවා රයිට් පහ දාගන්න 5 වෙනි ප්‍රශ්නේ බලාගෙන යනවා ආ රයිට් නිෂ්පාදන තියෙන්නේ මොකද්ද මේක ආ මේක නම් නිකන් බෑ වගේ හරි බෑ වගේ කියන්නේ ඔක්කොම කොටස් ටික බලන්න ඕන හරි බලමු නිකන් බෑ වගේ හරි ඊට පස්සේ 7 බලන්න 7 බලනකොට ඒක පුළුවන් හරි ආ එහෙනම් ඒක ලකුණු කරගන්න ඊට පස්සේ 8 බලනකොට ඒකත් පුළුවන් ආ ඒක ලකුණු කරගන්න හරි ඒ වගේ ප්‍රශ්න පහ දිහාම බලලා වැඩිම කොටස් ගානකට උත්තර ලියන්න පුළුවන් ප්‍රශ්න තුන තෝරගන්න. ප්‍රශ්න තුන තෝරගන්න. හරි.
ඔයා වැඩිම හැකියාවක් දක්වන්නේ. සමහර වෙලාවට ජීව විද්‍යාව, සමහර වෙලාවට භෞතික විද්‍යාව, සමහර වෙලාවට රසායන විද්‍යාව. ආ එතකොට ඒ ඒ ඔයා ආස කොටස් ඔයාට පුළුවන් කොටස් වැඩිපුර තියෙන ප්‍රශ්න තුනක් තෝරගන්න. එහෙම තෝරගන්න. හරි. රයිට්. එහෙම ප්‍රශ්න තුන තෝරගත්තා. ඊට පස්සේ පාඩුවේ මේ ප්‍රශ්න තුනට උත්තර ලියන්න. කිසි ගැටලුවක් නැහැ. හරි. කිසි ගැටලුවක් නැහැ. හරි. අනිත් ප්‍රශ්න දිහා බලන්නවත් එපා. බලන්නවත් එපා. හරි. මේ ප්‍රශ්න තුනට උත්තර ලියාගෙන යන්න. හරි. දැන් කොහමද ලකුණු හම්බෙන්නේ? මේ දෙවෙනි පේපර් එකේ ව්‍යුහගත කොටසට පුතේ ලකුණු හම්බ වෙනවා එක ප්‍රශ්නයකට 15 ගානේ ලකුණු 60ක්. දැන් ඔන්න පළවෙනි පේපර් එකට ලකුණු කීයද? 80යි. දෙවෙනි පේපර් එකේ ව්‍යුහගත ප්‍රශ්න 4ට එකට 15 ගානේ ලකුණු 60යි. ලකුණු 60යි. ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ B කොටසේ ප්‍රශ්න 3යි තියෙන්නේ. 3යි ඔයා කරන්න ඕන. ඔයාට දෙකක් අතහරින්න පුළුවන්. ඒතර එක ප්‍රශ්නයකට ලකුණු 20ක් හම්බෙන්නේ. ඒතර 20 ඒවා 3ක් 60යි. 20 ඒවා 3ක් 60යි. 60යි. ඔන්න දෙවෙනි පේපර් එකේ B කොටසේ ප්‍රශ්න 3ට එක ප්‍රශ්නකට 20 ගානේ ලකුණු 60ක් හම්බුනා. දැන් ඔක්කොම එකතු කරා. ඔක්කොම එකතු කරාම 200යි. 200ක් මේන 200 දෙකෙන් බෙදෙනවා. එතකොට තමයි ඔයාට එන්නේ ලකුණු 100ක්. ලකුණු 100ක් එන්නේ එතකොට. හරි. ලකුණු 100ක් එනවා. හරි. ඔහොම තමයි පේපර් එකේ ලකුණු හැදෙන්නේ. ඒතර වැඩි අවධානයක් යොමු කරන්න ඕන කොහකටද? පළවෙනි පේපර් එකට. ඇයි? ඉරි ගහලා ලකුණු 80ක් එනවා. එහෙම නැත්නම් බෙදලා ගත්තම 40ක් එන්නේ. අත රිදෙනකන් ලියලා ලියලා තමයි ලකුණු 60ක් ගන්න ඕන. හරි. කිසි ගේමක් නැතුව ලකුණු 40ක් දාන්න ඕන. එහෙනම් බහුවර්ණ ප්‍රශ්න වැඩිපුර කරන්න. හරි. බහුවර්ණ ප්‍රශ්න වැඩිපුර කරනවා කියන එකේ අදහස තමයි පුතේ රචනා ප්‍රශ්න කරන්න, ව්‍යුහගත ප්‍රශ්න කරන්න තොරතුරු ඔයාගේ ඔළුවට එනවා. බහුවර්ණ ප්‍රශ්නයක් සාකච්ඡා කරනකොට එන්න වටපිටාවක් අපි සාකච්ඡා කරනවා. ඒක මරු ව්‍යුහගත හා රචනා ප්‍රශ්න වලට උත්තර ලියන්න. සහ ඔයාලට වැඩි ලකුණකට යන්නත් පුළුවන් බහුවර්ණ ප්‍රශ්න ගොඩකට ඔයා උත්තර ලියලා සූදානම් වෙලා ගියොත්.